आइवान वादात में सुपुर दुले समय एक बार ने सित टीवी प्रधान प्रवृत्ति प्रकाश से समगाए दिस विदेश क्रीडा पीटी समबार प्रवृत्ति वार्ता करने समगिन ओबामा फन ममरु अंति बस नायक ममो देश शानिड में गेदर है प्रथमे नवदाहने प्रधान पुवत सिरस्थाल वित है हमुदे वेत लबा दी एति विशेष बलतल संबंधव जगत संविधाने निंदियावट चोदना සිරිගොත පහර දීමේ සිද්ධියට අදාළ කමිටු වාර්තාව තුලනාත්මක නැහැ. කරු ජයසූරියගෙන් ප්‍රකාශයක්. වවුනියාව මැණික්වම් කඳුරා ශ්‍රිතව හමාගිය සුනගකින් නිවාස 1172කට හානි. මාලි රාජ්‍යයේ ප්‍රබල හමුදා කඳවුරක් කැරලිකාර හමුදාව යටතට. දේශීය පුවත් ඔබ වෙතගෙන එන්නේ इंडिया प्रांत किहिपेक पावतिन त्रस्तवादी मेडलीम सुधा सी हमुदावन वेत इंडिया राज्य लबादुन विशेष बलतल अहोसिकलियत बव एक सच्चातिंगे संविधाने पवसनवा एव संविधाने अत्नुमतिक गहतन संबंधी स्वाबेलिमेट पात्करयती विशेष नियोजित क्रिस्टोफर हेन्स महता एरट संचारक निरतवीमेन अनतुरुव मे पव संधान कला इंतियावे जम्मू काश्मीर हा ईशान दिग प्रदेश मूलिक ट्रस्टवादी कंडाय मेडलिंग संधा मिम पणत इंदी पार्लिमेंट मगिन यदास नमसी पनास अटवसरे सेप्टेंबर मस एकुरस्वेंदा सम्मत कर गेनुना ए मगिन इहत प्रदेश नीति टेरिहिव कटितु करन ओनेम आयकुट विडित वीमटत वरेंतुवाट नुमित्व अत्तरंगुड गेनीमटत हा इहत प्रदेश अवसर नुमित्व एतुडवी परीक्षा क्रीमी आयतियात इंदी हमुदावन वेत हिमिवनवा किसी भी तत् एक्सजाति संविधाने अत्नौमतिक गातन संबंधि स्वयपेली पात्र विशेष नियोजित क्रिस्टोफ हेन्स महता मेम पानत क्रियात्मक प्रदेश वल सिदुक तीन दुलाहक संचारी अवसान कर्मी पेवीति मध्यम टेक्वेमी सदन कले इंदी रजे विसी मेम पानत अवलांगु कलयु बवाई OFSPA continuously enforced since 1958. එදාස් 1958 සිට ජම්මු කාශ්මීරය හා ඊසාන දිග ප්‍රාන්තවල ක්‍රියාත්මක වූ මෙම පනත මගින් රජයේ තම බලය අධික ලෙස භාවිත කරනවා. මෙම පනත මගින් අහිංසක ජීවිත රසකට හානි වූ අවස්ථා මා අසා තිබෙනවා. ඒ ජනතාව මේ පනතට වෛර කරනවා. එසේම ඇතමුන් මෙම පනත සලකන්නේ ඉතා දරුණු ලෙසයි. මේ පනත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ ක්‍රියාත්මක නොවිය යුතුයි. මෙය අවලංගු කළ යුතුයි. එසේ කිරීම මගින් දේශීය නීතිය ජාත්‍යන්තර නීතිය ප්‍රමිතියට සමාන වේවි. මේ පනත අවලංගු කිරීම තුළින් යුදමය ක්‍රියාමාර්ගවලට වඩා ඉන්දියා රජය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සාමාන්‍ය නීතිය හා මානව හිමිකම් වලට ගරු කිරීම අගය කරන බව පෙන්눔 කරાવી. ඒ වගේම මාඕවාදීන් දරුණු සංවිධානයක් බව මම පිළිගන්නවා. නමුත් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමේදී එම ක්‍රියාමාර්ග ජාත්‍යන්තර නීතියට එකඟ විය යුතුයි. පසුගිය තුන්වෙනිදා නිමා වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිවගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් 24 තුරට ඉන්දියාවට ඇතුළත් වීම විශේෂත්වයක්. ජාත්‍යන්තර දෙමළ ඩයස්පොරාව නියෝජනය කරන සංවිධානයක් විසින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේක් මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වෙනවා. The Guardian වෙබ්අඩවිය වාර්තා කළේ ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ රාජතාන්ත්‍රිකයෙකු සම්බන්ධයෙන් පියවර ගැනීමට අසමත් වීම හේතුවෙන් ගෝලීය ද්‍රවිඩ සංධානය විසින් මෙලෙස නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි. ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකයෙකු ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතා පිළිගත නොහැකි පුද්ගලයෙකු ලෙස නම් කිරීමට ප්‍රධාන විදේශ ලේකම්වරයා අපොහොසත් වීම හේතුවෙන් ඔහුට එරෙහිව නීති මගට යොමු වීමට ගෝලීය ද්‍රවිඩ සංධානය සූදානම් වනවා. The Guardian විබඩවිය වාර්තා කළේ 2009 වසරේ ජනවාරි මාසයේ සිට මැයි දක්වා කාලය තුළ ද්‍රවිඩ සිවිල් වැසියන්ට එල්ල වූ අයයි පවසන ප්‍රහාරවලට මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතා සම්බන්ධ බවට එම සඳහනේ චෝදනා කරන බවයි. ප්‍රසන්න සිල්වා මහතාට එරෙහිව තිබෙන චෝදනාවලට පිළිගත හැකි සාක්ෂි තිබුණද ඔහු හා පවුලේ සමාජිකයන් පිළිගැනීමට නොහැකි පුද්ගලයන් ලෙස නම් කිරීමට බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල අපොහොසත්ව ඇති බවටද එම සඳහනේ චෝදනා කරන බව The Guardian විබඩවිය පවසනවා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ කාර්යාලයේ පවසන්නේ ගෝලීය ද්‍රවිඩ සංධානය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ගැන කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බවයි. The Guardian වෙබ්අඩවිය වාර්තා කළේ බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ කාර්යාලය විසින් මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතාට එරෙහිව පිළිගත හැකි සාක්ෂි වේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙස එම සංධානයට පවසා ඇති බවයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානට පහර දීමේ සිද්ධිය පිළිබඳව ස්වාපැලීමට පත් කළ සියපුත්කල කමිටු වාර්තාව තුලනාත්මක නොවන බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පවසනවා. නිවේදන නිකුත් කරන මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එම වාර්තාව අපක්ෂපාතී නොවන ක්‍රියාවලියක ලිඛිත ප්‍රකාශයක් බවයි.
යම් පූර්ව නිගමන හා කල්තබා සූදානම් කරගත් නිර්දේශ ගණනාවක් තහවුරු කර එය වාර්තාවක් සේ ඉදිරිපත් කර ඇති බවද කරු ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. පක්ෂීය නිලවරණයේ පැවති දිනේ නීති විරෝධී පිරිස පක්ෂ මූලස්ථානය තුළ රැඳී සිටියද කමිටුව ඒ පිළිබඳව කිසිදු සඳහනක් කර නොමැති බවද කරු ජයසූරිය මහතා සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් තුලනාත්මක නොවන අදාළ වාර්තාව පිළිගැනීමට තමා සූදානම් නොමැති බව කරු ජයසූරිය මහතා වැඩිදුරටත් පවසනවා. आर्थिक संवर्धन माते बेसिल राजपक्ष महता अद जातिक पशु संपत् संवर्धन मंडल अयत्न भोपत्तलाव सत्व गोविपली निरीक्षण चारिकावक निरतुना एहदे गोविपली संवर्धन कटियुतु अमात्यवरागे निरीक्षण लाकुना දෙදහස් දහසේ වන විට ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම රජ ඉලක්කය වීති වෙනවා. මේ වැඩපිළිවෙල යටතේ දේශීය කිරි නිෂ්පාදනයේ වැඩි දියුණු කිරීම වෙනුවෙන් බෝපත්තලාව සත්ව ගොවිපළ සංවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. පසුගියදා ඕස්ට්‍රේලියාවෙන් කිරි එළ දිනුන් 500ක් බෝපත්තලාව ගොවිපළ වෙත බාර දිනු ලැබුවා. මෙහිදී බෝපත්තලාව ගොවිපළේ යටිදැල පහසුකම් සංවර්ධනය පිළිබඳවද ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වුණා. දේශීය කිරි නිෂ්පාදනයේ වැඩි දියුණු කිරීම වෙනුවෙන් ජාතික පශු සම්පත් මණ්ඩලය කිරි එළ දිනුන් 2000ක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමටද නියමිතයි. ඇතැම් පුද්ගලින්ගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් රටේ සංවර්ධන කටයුතු අඩාල වී ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති උත්සවයකට සහභාගී වෙමින්. එක ත්‍රස්තවාදයක් ඉවරුණාට මේ රටේ සියලු ත්‍රස්තවාදයන් අවසන් වෙලා නැහැ. මේ රටේ සුදු කරපටි ත්‍රස්තවාදය කියලා එකක් තියෙනවා. සුදු කරපටි සියලු දෙනාම නුණත් මේ සමහර ශේෂ්ත්‍රයන් වල ඒ සම්ප්‍රදායික ගමන වෙනස් කරන්න හදනකොට ඒවායේ තිබෙන අලුත් අභියෝගයන්ට සරලන පරිදි ආයතනික ව්‍යුහයන් වෙනස් කරන්න හදනකොට සමහර විට දේශීය වශයෙන් ඌමනාවන්ත මුල් තැන දෙනකොට අපේ රටේ සැදී පැහැදී සිටින පිරිසක් ඉන්නවා මේ සුදු කරපටි මාෆියාව කියලා මම මේක හඳුන්වන්නේ. ඒ මාෆියා වලින් විශාල බලපෑම් එනවා, පීඩනයන් එනවා. ඒ නිසා සමහර විට අපි ඉලක්ක කරන දින වකවානු වලට මේව කරගන්න බැරි වෙන අවස්ථා එනවා. කොළඹ ජාතික කෞතුකාගාරයේ මේ දින 15කට පෙර සිදු වූ කෞතුක භාණ්ඩ සොරකම සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ සිදුවීම සම්බන්ධයෙන් විද්‍යාත්මක මට්ටමේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි. පසුගිය මාස 16 වෙනිදා රාත්‍රියේදී කොළඹ ජාතික කෞතුකාගාරයට ඇතුළු සොර කණ්ඩායමක් විසින් එහි දෙවන මහලේ තිබූ කෞතුක භාණ්ඩ රැසක් සොරාගත්තා. රන් ආලේපිත කස්ථාන කඩු 10ක්, කැනේලියන් වර්ගයේ මැණික් කොබ්බවන ලද රන් මුදුවක්, රිදී මුදු 18ක්, රන් කාසි 93ක්, රිදී කාසි 50ක්, ඊයම් කාසි 9ක්, මුදල් නෝට්ටු 34ක් ඇතුළු මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ රැසක් සොරුන් විසින් රැගෙන ගොස් තිබෙන බව පසුගිය මාස 20 වෙනිදා ජාතික කෞතුකාගාරයේ සහකාර අධ්‍යක්ෂකවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා. කොළඹ මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ කොළඹ කෞතුකාගාරයේ CCTV කැමරා පද්ධතිය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පීඨාධිපතිවරයාට යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසයි. ඊට අමතරව අපරාධ ස්ථානයේ තිබූ නඩු භාණ්ඩ DNA පරීක්ෂණයක් සඳහා රාගම අණුක වෛද්‍ය පීඨයට යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. කෙසේ වෙතත් අපකල විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට කිසිවෙකුත් අත්අඩංගුවටගෙන නොමැති බවයි. කෞතුකාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම විද්‍යාත්මක සාක්ෂි කෙරෙහි අපි වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඇංගිලි සලකුණු විශේෂඥයින්ගේ සාක්ෂි, ඒ වගේම අනිකුත් විද්‍යාත්මක සාක්ෂි වල සම්බන්ධතාව ගැන විමර්ශන පැවැත්වෙනවා. මෙතෙක් පැක්කරුවන් කිසිවෙකු අත්අඩංගුවටගෙන නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඩයික්මලින් සාර්ථක විමර්ශනයක් කරන්න පුළුවන් වෙයි කියලා මේ සිද්ධිය සම්බන්ධයෙන්. වෞලියාව සෙටිකුළු ප්‍රදේශයේ රාත්‍රියේ ඇති වූ අධික සුළං තත්ත්වයේ හේතුවෙන් මේ ප්‍රදේශයේ නිවාස 1172කට හානි සිදුව තිබෙනවා. ආපදා කරුණාකර මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පැවසුවේ මේ හේතුවෙන් පුද්ගලයන් 1200කට අධික සංඛ්‍යාවක් විපතට පත්ව ඇති බවයි. आहार पाल किसी आहार लबादी මේ අතර දිවින ආශ්‍රිතව පවතින අන්තර් මොසම් කාලකුණික තත්ත්වයේ හේතුවෙන් සවස් කාලයේ දිවිනේ බොහෝ ප්‍රදේශවල වැසි සමග තද සුළං ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වන විට දිවිනාශිතව පවතින අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය මේ හේතුව නිසා සන්ධ්‍යා කාලයේ වන විට දිවිනේ බොහෝ පළාත්වල විකෘම් සහිත වැසි වර්ධනය වීම බලාපොරොත්තු වෙනවා. සවස් කාලයේ ඇති වෙන විකෘම් සහිත වැසි සමග එම ප්‍රදේශවල තාවකාලිකව තර්මක තද සුළං ඇතිවීමටත් ඒ වගේම අකුණු මගින් අනතුරු වෙන්න පුළුවන් නිසා පිළිබඳව තර්මක අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. නැගෙනහිර දකුණු සහ නිරිත දෙසින් වන මොහොත ප්‍රදේශවල නම් තැනින් තැන වැසි ඇතිවීම අපේක්ෂා කරන්නේ. जनहा निवास संघाने प्रतिपाल मे मस अवसाने वन निकुत किरियमट सलसुम करैति भव जनलेखन संख्यालेखन दिपार्तमेन्तु पवसनफा एम दिपार्तमेन्तु पवसाने प्रथमेन डिस्ट्रिक्ट मट्टमेन प्रतिपाल निकुत किरियमेन अनुतुरुव दिवेने समस्त प्रतिपालय निकुत करन बवाय अधीर केपिया कडते पवत्तुनु अधीर केपिया कडते पवत्तुनु जनहा निवास संघाने गणने किरियम पसुगे मारुतु मासे विसिवनदा अवसान वुना डिस्ट्रिक्ट लेखा कार्यालय हरहा मेवन तोरतर एक्रस् किरीम सिधुवन अतर एम दत् डिस्ट्रिक्ट लेखा मरुण विसिन तमाट लबादी मेन अणुव प्रतिपाल निगुत्करण भव जनलेखन संख्यालेखन दिपार्थमेन तू पवसनवा एम दिपार्थमेन तू पवसाने डिस्ट्रिक्ट मट्टमेन प्रतिपाल निगुत किरीमेन अणुव स्त्री पुरुष जनवर्गीय वयस्कांड आगम वशीन जनगहन बेदियति आ कार्य पिलिबंद दत्त निगुत किरीमट सूदहन भवाय කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන හිසිඩම් හා අතහැර දැමු නිවාස මදුරන් බෝවියගේ ස්ථාන බවට පත්ව තිබෙන බැවින් එවැනි ස්ථානවල ලැයිස්තුවක් සැකසීම සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් මෙවැනි විට ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකම වැඩපිළිවෙල සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිසරික පොලිස් ඒකකවල සහාය හිමිව තිබීමද විශේෂත්වයක්. මෙවැනි විට එවැනි ස්ථාන 160ක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙන අතර ඒවායේ හිමිකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 8594ක් වාර්තා වී තිබෙන අතර රෝගී හේතුවෙන් මියගිය සංඛ්‍යාව 32ක්. වර්තමානයේ ඩෙංගු රෝගයේ ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පෞද්ගලික ආයතනවල සම්මන්ත්‍රණ රැස්වීම වැනි දේට සහභාගී වන්නේ නම් ඒ සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරය ලබා ගත යුතු බවට නිකුත් කර ඇති චක්‍රලේඛයට සිය විරුද්ධත්වය පළ කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිතිය සම්මේලනයේ පවසනවා. එම සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවේ එම යෝජනාවට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ තීරණය කැබිනට් තීරණයක් විදිහට තමයි ලිපියකින් ගණන් දීලා තියෙන්නේ. ඒක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත් වෙලා තියෙනවා. ඒක විදිහට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට රාජ්‍ය ආයතනයකින් සංවිධානය නොකරන කිසිම සම්මන්ත්‍රණයකට වැඩමුළුවකට එවැනි රැස්වීමකට සහභාගී වීමට හැකියාවක් නැහැ. ඒ අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් අවසර නැතුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එක කාර්යයක් තමයි මේ දැනුම බෙදා හැරීම. ඒ වගේම විවිධ පාර්ශ්ව සමග තමන්ගේ පරිශ්‍රණ කටයුතු වලදී අධ්‍යයන කටයුතු වලදී ගනුදෙනු කිරීම संपूर्ण विरुद्ध क्रिया मूलिक वाशे मटकिया अनुकूल उल्लंघन